මෙහි තලයට මොහොතක්. වනාන්තර මිනිසා ඇතුළු සත්වයින්ට හුස්ම ගැනීමට ඔක්සිජන් අවශ්‍යයි. ඔක්සිජන් නිපද වෙන්නේ ශාක ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී. මිනිසා වනාන්තරවල ශාක ප්‍රජාව ඉතා විශාල වශයෙන් ඔක්සිජන් නිපදවීමට දායකත්වයක් ලබා දෙනු ලබනවා. එවගේම ලෝපුරා මිලියන 300ක පමණ ජනතාවක් වනාන්තර තුළ වෙසෙනවා. ඒ අතරින් දකුණු ඇමරිකාව, අප්‍රිකාව, ඉන්දුනීසියාව, පැපුවා නිව්ගිනියා කලාපයේ දිවිගෙවන ආදිවාසීන් ප්‍රධානයි. තවද ලෝවාසීන්ගෙන් විශාල පිරිසක් තම ආහාර අවශ්‍යතා සපුරා ගනු ලබන්නේ වනාන්තර තුළින්. මේ අතර වනාන්තර අවට ජනතාව ඖෂධ රැසක් සපයා ගනු ලබන්නේ වනාන්තරවලින්. ඊට හොඳම නිදසුන් වන්නේ වැසි වනාන්තරවලින් හමුවන වෙනිවැල් ශාකය, සැවානා වනාන්තරවලින් හමුවන අරලු බුලු නෙල්ලි සහ ගම්මාළු වැනි ශාකයි. ඊට අමතරව කඩදාසි නිපදවීමට අවශ්‍ය පල්ප, නිවාස තැනීමට අවශ්‍ය දැවද ලබා ගනු ලබන්නේ වනාන්තරවලින්. වනාන්තරවලින් පෘථිවියේ දේශගුණයට එල්ල කරන්නේ දැඩි බලපෑමක්. ඒ මන්දයත් වනාන්තරවලින් නිදහස් කරන ජලවාෂ්ප වෙනත් ප්‍රදේශවල වර්ෂාව බවට පරිවර්තනය කර ලබාදීමෙන් උෂ්ණත්ව පාලනයටද එමගින් සැපයෙන්නේ ඉමහත් දායකත්වයක්. මේ නිසාම වනාන්තර ආරක්ෂා කිරීමට ගෝලීය වශයෙන් නීති පනවා තිබෙනවා. එමගින් වනාන්තර ආරක්ෂිත ප්‍රදේශ නම් කර මිනිස් ක්‍රියාකාරකම්ද සීමා කර තිබෙනවා. මේ අතර ඇමේසන් වනාන්තරයේ හෙක්ටයාර 42,39,000 ප්‍රමාණයක්ද ශ්‍රී ලංකාවේ සිංහරාජය, කන්නෙලිය, දෙදියගල, නාකියාදෙනිය වන සංකීර්ණය, වස්ගමුව, යාල, විල්පත්තුව ජාතික වනෝද්‍යාන ආදී විශාල ප්‍රමාණයක් වනාන්තර ආරක්ෂිත ප්‍රදේශ වශයෙන් නම් කර තිබෙනවා. තවද ලෝපුරා සම්බන්ධ වී සිටින 15,000 අධික විද්‍යාඥයින් සහ පරිසර සංරක්ෂකයින් ගෝලීය මට්ටමින් වනාන්තර සංරක්ෂණය සඳහා ක්‍රියා කරමින් සිටිනවා මේ මොහොතේදීත්.